හොඳයි මම මේ වීඩියෝ එක උගලන්ට ටෙක්ස් බොක්ස් එක ගැන කරුණු කිහිපයක් කියලා දෙනවා. හොඳයි අපි වීඩියෝ එක ගිහලා බලමු කොහොමද මේ ටෙක්ස් බොක්ස් එක ගැන මොනවද තියෙන කරුණු කියලා අපි වීඩියෝ එක ගිහලා බලමු. මුලින් බලමු කොහොමද ටෙක්ස් බොක්ස් එකක් දාන්නේ කියලා. ඒක දාන්නේ ඉන්සර්ට් කියන එකට ගිහිල්ලා මෙතන තියෙන ටෙක්ස් බොක්ස් කියලා ක්ලික් කරන්න. ඊට පස්සේ පේනවා මවුස් එක, මවුස් එක පොඩි අයිකන් එකක් වගේ එකක් කුරුසයක් අනිත් පැත්තට වල වගේ. ඒකෙන් කියන්නේ අපිට මේ අඳින්න කියලා. දැන් අපිට මෙහෙම ටෙක්ස් බොක්ස් එකක් අඳගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ ලියනවා මොන හරි. අපි දැන් ටෙක්ස් බොක්ස් එක තියෙන අපිට මොන හරි ලියන්න. මම ටෙක්ස් බොක්ස් එක ලිව්වා. ඊට පස්සේ මම මේක අකුරු ෆොන්ට් එක ලොකු කරගන්නවා මෙතනින්. හොඳයි මේක සාමාන්‍ය දැන් මේක ඕන කෙනෙක් දන්න දෙයක්. ඒක ටෙක්ස් බොක්ස් එක දැම්මා මුලින්ම මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස් බොක්ස් එකේ වටේ ඇත්තනම් බොක්ස් එකක් විදිහට හදන්න. මොකද සාමාන්‍යයෙන් ටෙක්ස් බොක්ස් එකක් දැම්මම අපිට වටේ තියෙන ලයින් එක පේන්නේ නැහැ. ඒත් අපිට වටේ කොටු කරගන්න ඕන නම් අපිට අලුතෙන් ෂේප් එකක් දාන්න වෙනවා. නැත්තම් ෂේප්ස් දාන්න නැතුව කෙලින්ම අපිට මේ බොක්ස් එකම කොටුවක් විදිහට හදන්න පුළුවන්. ඒක හදන්නේ අපේ ටෙක්ස් බොක්ස් එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අවුට්ලයින් කියලා දිනවා. එතනින් පුළුවන් අපිට අවුට්ලයින් එකට මොකරි පාටක් දෙන්න. මම දාලා රතු පාට. ඒ වගේම මේ අවුට්ලයින් එක හීනිය වගේ නම් අපිට පුළුවන් කලින් වගේ මේක රයිට් ක්ලික් කරලා ගිහිල්ලා මේ වේට් කියන එකෙන් මෙතනින් අපිට ඒකේ ඝනකම වැඩි කරගන්න පුළුවන් අවුට්ලයින් එකේ. ඒ වගේම අපිට ඕනනම් පුළුවන් මෙතනින් ගිහලා ඩෑෂ් ලයින් එකක් විතර අවුට්ලයින් එක දාන්න. ඒ වගේ දේවල් අපිට මෙතනින් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුළට පාටක් දෙන්න. ඒ පාටක් දෙන්නේ මෙහෙමයි. ටෙක්ස්ට් බොක්ස් එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා මේ ෆිල් කියන එකට යන්න ගිහිල්ලා එතනින් පුළුවන් අපිට ඕන ජාතිය පාටක් දෙන්න. මම මේ පාට වගේ දෙනවා. ඔන්න හොඳට ටෙක්ස්ට් බොක්ස් එකට පාටක් දෙන්නීම. ඊට අමතරව තවත් දේවල් තියෙනවා. මේ ටෙක්ස්ට් බොක්ස් එක රයිට් ක්ලික් කරලා යන්න ෆෝමැට් කියන එකට. ඊට පස්සේ එතනින් පුළුවන් අපිට මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුළට සොලිඩ් පාටක් නැතුව, ඒ කියන්නේ තනි පාටක් නැතුව පාට පාට දෙන්නත් පුළුවන්. ඒක දාන්න ඒක කරන්න මෙහෙමයි. මෙතන හොරිඩ් ලයින් එක කියලා ක්ලික් කරලා දෙන්න. මේ ග්‍රේඩියන්ට් ලයින් කියන එකට යන්න. ගිහිල්ලා මෙතන තියෙනවා කොටස් හතරක් පහක් තියෙනවා. අතර කොටස් පහක් තියෙනවා. ඒ පහට තමන් කැමති පාට පහක් දාන්න. එතකොට අපිට ලස්සන ග්‍රේඩියන්ට් එක ගන්න පුළුවන්. තව පාටක් දානවා. ඔය එතන ඇත්තටම ලයින් එකට ඒකට නම් ආවේ බලුම් මේ ෂේප්ස් එකෙන් තමයි ඇත්තටම ගන්න ඕනේ. මම ලයින් එක ඇරලා තියෙන්නේ මට ඕන ෆිල් එකට. හරිද? මේක රයිට් ක්ලික් කරන්න ෆෝමැට් ෂේප් කියන එකට යන්න. මෙතන ෆිල් ලයින් කියලා දෙකක් තියෙනවා. එකෙන් ෆිල් කියන එකට යන්න. ඉතින් එකෙන් ග්‍රේඩියන්ට් ෆිල් කියන එකට යන්න. අන්න ඒක. ග්‍රේඩියන්ට් ෆිල් කියන එක ගියාම අපිට පුළුවන් ඇතුලේ හොම් එකේ જાතියේ පාට දාගන්න. මේ පාට වෙනස් කරන්න මේ පොඩි කෑල්ලක් තියෙන්නේ. එරර් එකක් වගේ නිකන් පොඩි කොටුවත් එක්ක තියෙන කැලලක් ඒ ක්ලික් කරලා එතනට අපිට ඕන පාට ඇඩ් කරගන්න පුළුවන්. වෙන ඕනම ඇඩ් කරගත්තාම ඇඩ් පුළුවන් ඇතුළේ මෙහෙම ග්‍රේඩියන් පාටක් දෙන්න. ඇත්තටම කලර්ෆුල් පාටක් ඇතුළේ මෙහෙම දෙන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් ෆොටෝ එකක් දෙන්න. ඒක දෙන්නේ මෙහෙමයි. අපිට ලොකු කරන්න මේක ඇතුළේ තියෙන ඒරිය එකම ලොක් කරගන්නවා. ෆොටෝ එකක් දෙන්නේ මේ මෙතන තියෙනවා පික්චර් ඕ ටෙක්ස්චර් ෆිල් කියලා. අන්නේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්සර්ට් පික්චර් ෆ්‍රොම් කියලා මෙතන ෆයිල් කියලා තියෙනවා. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒ ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එක තියෙන දැනට යන්න. ෆොටෝ එක තියෙන දැනට ගිහිල්ලා ඒ ෆොටෝ ක්ලික් කරලා ඉන්සර්ට් කියලා දෙන්න. අන්න එතකොට මේ මෙහෙම ටෙක්ස්ට් බොක්ස් එක ඇතුළට අපිට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව මේ ෆොටෝ එක අපිට ට්‍රාන්ස්පරන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිද යන විදිහට හදන්න පුළුවන්. ඒක කරන්න මෙතනින් මේ ට්‍රාන්ස්පරන්සි කියලා දිනවා මෙතන. මේකෙන් මෙහෙම කරාම ට්‍රාන්ස්පරන්ට් විදිහට හදන්න පුළුවන්. ඊට අමතරව ෆොටෝ ගන්නත් අපි නිකන් මොකක්ද මෙහෙම ඩිසයින් එකක් දෙන්න පුළුවන්. මොකක්ද මේ වගේ එකක් නැත්තම් මොකක්ද පැටර්න් එකක් මෙතනින් අපිට දෙන්න පුළුවන්. ඒක තමයි මූලික වශයෙන් අපිට දැනගන්න තියෙන්නේ ෆිල් එකේ. අපිට ලයින් එකෙත් පුළුවන් ඕනනම් ග්‍රේඩියන්ට් ලයින් එකක් දෙන්න. ඉතින් ඒක තේරුවන්නේ නැහැ. ඒක වැඩි පේන්නේ නැහැ. මේ ෂේප් එකට මේ වගේ ෆොටෝ එකක් දැම්මම නම් ඇත්තටම ලස්සනක් තියෙනවා. කරේම ෆොටෝ එකක් දාන්න පුළුවන් අපිට. මේලා ට්‍රාන්ස්පරන්සි එක වැඩි කරොත් එහෙම විනිවිද යන්න ගන්න පුළුවන්. ඔන්නම තමයි මට ඔන්නක තමයි මට ටෙක්ස්ට් බොක්ස් එක ගැන කියන්න ඕනෙලා තිබ්බේ. මං හිතනවා ඔයාලා ටෙක්ස්ට් බොක්ස් එක ගැන
දැනන් හිට වඩා දෙයක් දැනගන්න ඇති කියලා මොකද මේ ගොඩක් දේවල් තියෙනවා ඊනමතරව තව මේක තියෙනවා මේ කෙටි කරන්න පොඩ්ඩක් ටෙක්ස්ට් බොක්ස් එකේ තව තියෙනවා මේක එෆෙක්ට් දාන්න පුළුවන් එෆෙක්ට් දාන්නේ මම මේක අයින් කරනවා එෆෙක්ට් දාන්නේ රයිට් ක්ලික් කරලා ෆෝමැට් පික්චර් යනවා ගිහිල්ලා මෙතන තියෙනවා මේ වගේ එකක් ඒකට ගිහිල්ලා එතනින් මේ ෂැඩෝ එකක් දාගන්න පුළුවන් ඕන්න මෙතනින් ගිහිල්ලා මේ ෂැඩෝ මොකක් හරි එකක් දාගන්න පුළුවන් නැත්තම් පුළුවන් රිෆ්ලෙක්ෂන් එකක් දාගන්න පුළුවන් මම කියන රිෆ්ලෙක්ෂන් නම් මෙතනට ආවා ග්ලෝ එකෙන් ගිහිල්ලා මේ වගේ මොකක් හරි ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන් ඒ වගේ ගොඩක් ඉෆෙක්ට් තියෙනවා ඔයගොල්ලෝ මේවට ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න ඔය වගේ සිද්ධි ගොඩක් තියෙනවා මේ ටෙක්ස්ට් බොක්ස් එකත් එක්ක කරන්න පුළුවන් ඒවා හොඳයි ඒ වටේ මට කියලා දෙන්න තියෙන්නේ මම හිතනවා දැනුමට අලුත් යමක් එකතු කරගන්න ඇති කියලා ඔයගොල්ලෝ දැනුමට අලුත් යමක් එකතු කරගත්තා නම් මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න thank you